ආයිබුවන් හැම දෙනාටම ඔන්න එහෙනම් හැමෝම ඉල්ලන නිතර මහන වීඩියෝ එකක් අරගෙන අදාවේ රූබික් 3x3 කැටය සූත්‍ර එකක්වත් නැතුව හදන්න පුළුවන්ද කියලා හැමෝම අහනවා. ඔව් සූත්‍ර එකක්වත් නැතුව මේක හදන්න පුළුවන්. අනිත් හැමෝගෙම වීඩියෝ වල සූත්‍ර 3 4 තියෙනකොට මම තමයි ඔයාලට සූත්‍ර දෙකෙන් රූබික් කැටය හදන හැටි කියලා දුන්නේ. දැන් මේක රූබික් 3x3 කැටේ වගේම 2x2 කැටයක් සූත්‍ර එකක්වත් නැතුව හදන්න පුළුවන්. ඒ කොහොමද කියලා දෙන්න තමයි මම ආවේ. සම්පූර්ණ ගැටළු වලට විසඳුම මේ වීඩියෝ එකේ තියෙනවා. මේකෙදි මහ ලොකු විශාල ප්‍රමාණයක් ගැටළු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම හදන්නේ මම දකුණත් නීතිය සහ වමත් නීතිය පමණක් භාවිත කරලා. සමහරු කියන දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සූත්‍රම තමයි කියලා. නමුත් එහෙම නෙමෙයි. දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සෑම රූබික් කියුබ් එකටම අනිවාර්යෙන් එන අංග ලක්ෂණ දෙකක්. සෑම රූබික් කැටයක්ම ෆාස්ට් මේ F2L ක්‍රමවලදී එන්නේ නැහැ දකුණත් නීතිය වමත් නීතිය. නමුත් සාමාන්‍යයෙන් හදන ක්‍රමවලදී සෑම රූබික් කැටයකටම දකුණත් නීතිය සහ වමත් නීතිය කියලා දෙකක් එනවා. ඒකයි ඒකට නීතිය කියන්නේ. ඒක අනිවාර්ය අංග ලක්ෂණ දෙකක්. සූත්‍ර කියන්නේ එක එක රූබික් කැට වලට වෙනස් වෙවි එන විවිධ කැටය හදන ක්‍රම වේදයන්. ඒක හැම කැටයකටම එකම විදිහට එන්නේ නැහැ. ඒකයි ඒවට සූත්‍ර කියන්නේ. එහෙනම් අපි දකුණත් නීතිය සහ වමත් නීතිය විතරක් භාවිතයෙන් සූත්‍ර එකක්වත් නැතුව මේ රූබික් කැටය හදමු. හරි. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මොකද්ද? දකුණත් නීතිය වමත් නීතිය දන්න තියෙත් තවින. දකුණත් නීතිය වමත් නීතිය පුරුදු වෙමු. මේක පුරුදු වෙන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ මේක හදපු කැටයක් වෙන්න ඕනේ නැහැ. කලවම් කරපු කැටයක් වුණාට කිසි ගැටලුවක් නැහැ. මේක ඕන විදිහකට කලවම් කරලා ඔයාලට දකුණත් නීතිය වමත් නීතිය පුරුදු වෙන්න පුළුවන්. හරි. දකුණත් නීතිය වමත් නීතිය විතරයි අපිට මේ කැටේ හදන්න මෙතනින් එහාට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔයාලා කැමති පැත්තක් ඔයාලා මූණ පැත්තට තියාගෙන ඔන්න දකුණත් නීතිය පුරුදු වෙන්න. විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේක පුරුදු වෙන්න. දකුණ උඩට උඩවමට දකුණ පහළට උඩ දකුණට ඔච්චරයි දකුණත් නීතිය. දකුණෙන් පටන් ගන්න දකුණෙන් අවසන් වෙන නිසා තමයි මේකට දකුණත් නීතිය කියන්නේ. දකුණ උඩට උඩවමට දකුණ පහළට උඩ දකුණට දකුණු පැත්ත ලේරේ උඩට උඩවමට දකුණ පහළට දකුණු පැත්ත ලේරේ පහළට උඩ ලේරේක දකුණට. එතකොට මේකෙදි ඔයාලට මේ විදිහට ඇඟිලි තියාගෙන කරන්න පුළුවන්. මෙහෙම කරලා මෙහෙම උඩින් හරවන්නත් පුළුවන්. නමුත් අර විදිහට ලේසි මේ විදිහට ඇඟිලි තියාගත්තම දකුණ උඩට උඩවමට දකුණ පහළට උඩ දකුණට මේක ඔයාලට වේගෙන් පුරුදු වෙන්න පුළුවන්. විනාඩි 5ක් යනකොට මේ දකුණත් නීතිය වමත් නීතිය පුරුදු වෙන්න පුළුවන්. දකුණු පැත්ත ලේරේක උඩට උඩ ලේරේක වමට. ඒකම ආපහු එමක් සිද්ධ වෙන්නේ ආරෝහණ අවරෝහණ ක්‍රමයක්. දකුණ පහළට උඩ දකුණට. හරි. අපි මේ විදිහටමයි වමත් නීතිය අනිත් පැත්තට ගමන් කරන්නේ. වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. වම් පැත්ත ලේරේක උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. ඒකත් ඔයාලට වේගෙන් කරලා පුරුදු වෙන්න පුළුවන්. ඔච්චරයි මේ කැටේ හදන්න ඔයාලට මෙතනින් එහාට ඕන වෙන්නේ. දකුණ වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. දකුණත් නීතිය මං ආයෙ කරන්න. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට වමත් නීතිය වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. හරි. දැන් ඔයාලට පළවෙනියම බලා ගන්න වෙන යම් කිසි දෙයක් මොකක්ද? මේ රූබික් කැටේ මැද තියෙන මේ කැට, මේ මැද කොච්චර කොහේ ගෙනිච්චත් මේක මැදින් අයින් කරන්න බෑ. හැම මූණතකම මේ තියෙන මැද කැටේ 3x3 රූබික් කියුබ් එකේ මේ මැද කැටේ ඒ මැදින් අයින් කරන්න බෑ. දැන් මේවා නම් මෙහෙම පැත්තේවා නම් උඩට දාලා හතර දිශාවටම ගෙනිච්ච හැකිනේ. නමුත් මේ මැද කැටේ ඔහොම කොච්චර කරගෙව්වත් කිසිම ලේයර් එක මැදින් වෙන පැත්තකට ගෙනියන්න අපිට බෑ. එහෙනම් මේ මැද කැට ටික තියෙන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඔයාලා තියාගන්න සුදු ඔයාලගේ යටපැත්තට මේ මැදින් තමයි දැන් බලන්නේ වටේකට එපා. සුදු ඔයාලගේ යටපැත්තට තියෙනවා නම් උඩ කහ තියලා වම් පැත්තට ගන්න නිල් පාට කැටේ දකුණු පැත්තට කොළ. සුදු යටට තියෙද්දි කහ උඩට තියෙන්න ඕනේ. එහෙනම් වම් පැත්තට නිල් දකුණට කොළ මුහුණ පැත්තට රතු විරුද්ධ පැත්තට කියන්නේ ඉස්සරහා පැත්තට තැඹිලි. අන්න ඒ විදිහට මේ මැද කැට ටික තිබ්බේ නැත්නම් ඔයාලගේ කැටේ වැරදි. එහෙම වුණොත් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ මැද පියන් ගලවලා මේ හතින් ගලවගෙන මැද ඇන ගලවන්න ඕනේ නැහැ, කැට ගලවන්න ඕනේ නැහැ. මෙන්න මේ මැද පියන් සෙට් එක ගලවලා පැති මාරු කරගන්න. සමහරුන්ගේ සුදු මෙතන තියෙනකොට කහ මෙන්න මේ දකුණු පැත්තේ තියෙනවා. එතකොට ඔයාලට මුළු ලේරෙම මාරු කරන්න ඕනේ නැහැ. මෙන්න මේ මැද කැටේ විතරක් ගලවලා
ඒකේ පැත්ත මාරු කරගන්න. කොහොමද තියෙන්න ඕනේ? ඔන්න ආයි මං ඔයාලට කියන්නම්. සුදු යටට තියෙන්දි උඩට කහ, වමට නිල්, දකුණට කොළ, මුහුණතට රතු, විරුද්ධ පැත්තට තැවිලි. වැඩි හරිය කට්ටියගේ මාරු වෙන මෙන්න මේ මුහුණත රතු එක අනිත් පැත්තට ගින් තියෙන. ඒක නම් මැද ගැටේ විතරක් ගලලා, පියන විතරක් ගලවලා ඒ පැති මාරු කරගන්න. හරි, අපි දැන් රූබික් කැටේ හදමු. සූත්‍ර නැතුව හදමු. ඔයාලා ඉස්සෙල්ලාම කහපාට පැත්ත උඩට තියාගන්න. කහපාට මැද කහපාට කොටු උඩට තියාගෙන මේක මේ හතර පැත්ත එකතු කිරීමේ ලකුණට, ඒ කියන්නේ මේ මැද කැට හතර, අයින කැට හතර ගණන් ගන්නවත් එපා. මැද කැට හතර සුදු පාටින් පුරව ගන්න. ඒ කියන්නේ මැද කහ පාටට සුදු ක්‍රොස් එකක් වටේට හදනවා. කහ කොටුවට සුදු ක්‍රොස් එකක්. ඒක හදන්න සූත්‍ර අවශ්‍ය නැහැ. වටේ මැද කැට, මෙතන මැද කැට එන්න නම් වටෙනුත් අපි මැද කැට හොයන. මෙන්න තියෙන සුදු පාට එක. ඒ සුදු පාට අපි කරගොල මෙහෙම උඩට දාගන්න ඕන. එකක් එකක් හරි ක්‍රොස් එකේ මේ අඬු හතරයින් තියෙනවනේ ඕන. ඒ හතරෙන් එකක් සුදු වුණා. තවත් එකක් මෙන්න මෙතන. ඒකත් අපි උඩට හරවගත්ත ඕන. ආවා උඩට. දෙකක් හැදුනා. කහ කොටුවට සුදු ක්‍රොස් එකක්. සූත්‍ර වලින් කරද්දී අපි සුදු කොටුවට සුදු ක්‍රොස් එකක් මතන්නේ. දැන් කහ කොටුවට සුදු ක්‍රොස් එකක් මෙන්න තියෙනවා මෙතන එක. මේක මෙහෙම ගත්තොත් උඩට ආවට වැඩක් නැහැ. පැත්තේ තියෙන මේක උඩට දෙන්න ඕනේ. එහෙනම් අපි මේක තිබුණු තැනට දාලා මෙන්න මේ යට ලේයර් දෙක කරකොලා ඉස්සරහට ගෙනිච්චා. මේ පැත්තට හැරෙව්වා. ඔන්න ආවා. හරි, මේ පැත්තටත් අපි බලමු. සුදු කොටුවක් තව තියෙන්නම ඕනනේ. මේ තියෙන්නේ. ඔන්න උඩට ගත්තා. එතකොට අර කැඩෙන කැඩෙනවා මේ මේ කැටේ කැඩෙන්නේ නැති වෙන. එහෙනම් මේක මේ පැත්තට අරන් උඩට ගමු. උඩට ගත්තාම ඔන්න බලන්න ඒකත් ආවේ පැත්තට. මෙතනට ආවේ නැහැ. එහෙනම් ඒක අපි මෙතනට ගෙනහිල්ලා ආපහු මේව පැත්තකට හරවල. ඔන්න කහ කොටුවට සුදු ක්‍රොස් එකක්. සූත්‍ර අවශ්‍ය නැහැ ඒක හදන්න. දකුණත් නීතියවත් අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය දැනීමෙන් හදන්න තියෙන එක. හරි, එහෙනම් අපි දැන් කරන්න ඕන මොකද්ද? මේ සුදු ක්‍රොස් එක මේ යටට ගෙනියන්න ඕන. මෙන්න මේ වටේ මැද පාට හතරත් සමාන කරගෙන. එහෙනම් ඔයාලා මේ සුදු ක්‍රොස් එකේ, කහ කොටුවට හදපු සුදු ක්‍රොස් එකේ එක කොටුවක, මේ සුදු එක කොටුවක පැත්තේ පාට බලන්න. මේ සුදු කොටුව ගන්නම් මම ඒකේ පැත්තේ පාට, නිල් පාට. එහෙනම් නිල් පාට මේ මැද නිල් පාටට සමාන කරගන්න. ඔන්න මැද කොටුවට කරකෝගෙන ගෙනින්න සමාන කරා. සමාන කරලා මේක යටට හරවන්න. මේ විදිහට සම්පූර්ණ ලේයරේම, ඒ කියන්නේ මෙතන තිබ්බ එක මේ පැත්තට නෙමෙයි තවත් එකක්, ඒ කියන්නේ ස්ටෙප් දෙකක්, එකයි දෙකයි. මෙහෙම කරකවල යටට දාගන්න. හරි, තව සුදු කොටු තුනක් තියෙනවා අර ක්‍රොස් එකේ. දැන් මේ මෙහෙ සුදු තිබ්බා කියලා ඔයාලා ගණන් ගන්න එපා. මේ ක්‍රොස් එක තියෙනවා නම් ඇති. හරි, දැන් මේ පැත්තේ මෙතන සුදු, ඒ සුදු කොටුවත් අපි ගමු. ඒක නේ රතු පාට, පැත්තේ පාට මැද පාට සමාන වෙලාම තියෙන. සමාන වෙලා නැත්තම් කරකවල ගෙනහිල්ලා පැත්තේ පාට මැද පාටට සමාන කරගන්න. ඔන්න ඒකත් අපි යටට දාගත්තා. මෙන්න මේ යටට දාගන්න. හරි, මෙන්න තව සුදු පාට දෙකක් තියෙනවා. ඒකේ පැත්තේ පාට තැඹිලි පාට. එහෙනම් තැඹිලි පාට, තැඹිලි පාට එකට සමාන කරගන්න. මැද තැඹිලි පාටට කරලා යටට හරව ගන්න. හරි, තව එක කොටුවයි අපිට සුදු ක්‍රොස් එකේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒකේ පැත්තේ පාට කොළ පාට. එහෙනම් ලේයරේ අරගෙන යන්න කොළ පාට තියෙන තැනට ඔන්න කොළ පාටට සමාන කරගත්ත. ඒක යටට හැරෙව්වා. දැන් බලන්න යට පැත්ත උඩට අරගෙන සුදු ක්‍රොස් එක, සුදු කොටුවට සුදු ක්‍රොස් එක, සුදු එකතු කිරීමේ ලකුණ හැදිලා මෙන්න මැද පාට හතරක් සමාන වෙලා තියෙනවා කිසිම සූත්‍රයක් නැතුව. ඔන්න හරි, මැද පාට සමාන වෙලා තියෙනවා කිසි සූත්‍රයක් නැතුව. මේ කැට දෙක. හරි, දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ සුදු ක්‍රොස් එක වටේට තියෙන ඉතුරු පැත්ත හදාගන්න. මේ ලේයර් කවදාවත් වලට මුහුණත මුහුණත මෙහෙම හදන්න බෑ. හදන්න තියෙන්නේ මෙන්න මේම ලේයර්. මේ ලේයරේ, මේ ලේයරේ, මේ ලේයරේ. එහෙම තමයි හදන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් සුදු ක්‍රොස් එක යටට හරව ගමු. අපෝ තිබ්බ විදියට හරවගෙන ඔයාලා බලන්න දැන් මෙතනට එන්න ඕනේ සුදු කැටයක්නේ. එහෙනම් උඩ තියෙන්න ඕනේ සුදු කැට. මෙන්න තියෙනවා උඩ සුදු කැටයක්. උඩ සුදු තියෙන කැට මේ මුළු හතරේ විතරයි තියෙන්නේ. මොකද මැද කැට ඔක්කොම මෙතනට ඇවිල්ලා. හරි, මුළු හතරේ තියෙන්න ඕනේ කැට මේ මෙතනත් තියෙනවා. සමහර වෙලාවට මේ උඩ මුළු හතරෙම සුදු තියෙන කැටයක් හොයාගන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලා මේ යට වැරදිලා හැරිලා තියෙන කැට, මේ තියෙන සුදු තියෙන කැට, ඒක දකුණත් නීතිය එක පාරක් කළා උඩට දාගන්න පුළුවන්. එහෙම පුළුවන්. හරි, දැන් ඔයාලා තෝරගන්න උඩ මුළු හතරෙන් සුදු තියෙන කැටයක්. මේකේ සුදු තියෙනවා, මේකෙත් සුදු තියෙනවා, මේකෙත් සුදු තියෙනවා, මෙතන සුදු තියෙන හතරෙම තියෙනවා. ඒ කියන්නේ මේ හතරට එන්න ඕනේ කැට හතරම මේ උඩ තියෙනවා. තිබ්බේ නැතත් කමන්නේ. එකක් තිබ්බත් ඇති, ඒක හා යටට දාදී අනිත්ව නිකම් උඩට එනවා. හරි, අපි මේ කැටේ තෝරගමු. සුදු, රතු, නිල්. එහෙනම්
මේකේ සුදු හැරුණාම මොකද සුදු යටට එන්නේ කියලා අපි දන්නවා. සුදු හැරුණාම ඉතුරු දෙක මොන පාටද? රතු නිල්. එහෙනම් ඔයාලා මේ මැදින් තෝරගන්න රතු නිල්. මැදින් තෝරගන්න රතු නිල්. මේ නිල් තියෙනවා මෙන්න රතු. මේ මැද කැටෙන් තමයි මොකද මැද වෙනස් වෙන්නේ නැහැ කියලා මම ඔයාලට මුලින්ම කියන්නේ. මැද කැටේ තමයි අපි තෝරගන්නේ. රතු නිල් කැට නිල් රතු උනත් කවන්නේ පැති මාරු උනට කවන්නේ නිල් රතු කැට දෙක ඔයාගේ දකුණු අත පැත්තට එක පාටකුයි ඔයාගේ මුහුණට පැත්තට එක පාටකුයි තියාගන්න මෙන්න මෙහෙම. මෙහෙම තියාගත්තොත් හරියද? දැන් තියෙන්නේ නිල් පාට වම් පැත්තේ රතු දකුණු පැත්තේ. එහෙම නෙමෙයි. අපේ මුහුණට පැත්තට එක පාටයි දකුණු අත පැත්තට එක පාටයි තියාගෙන අර ඔයාලා හෙව්ව රතු නිල් කැටේ මේ තියෙන්නේ. ඒක ගේන්න එතන උඩට මොන්න බලන්න. ඒ කියන්නේ මෙතන දෙන්න ඕනේ කැටේ තමයි මේක. මේ ගැටේ සුදු තියෙන ගැටේ අපි අනිත් පාට දෙකේ බලුවා මොනවද? රතු නිල්. එහෙනම් රතු පාටයි මැදින් හොයාගෙන නිල් පාට. නිල් පාටයි රතු පාටයි මැදින් හොයාගෙන ඒක අපේ මුහුණ පැත්තටයි දකුණු අත පැත්තටයි තියාගෙන උඩ ලේරේ කරකවලා අර තෝරගත්තු ගැටේ රතු නිල් ගැටේ එතන උඩට ගේන්න. ගෙනල්ලා මේක යටට ගන්නනේ දැන් ඕනේ. ඔහොම යටට ගත්තොත් මේ කොස් එක කැඩෙනවා. එහෙම ගන්න බෑනේ. එහෙනම් ඒක යටට හැරෙනකන් දකුණත් නීතිය කරන්න ඕන අපි. එකපාරක් කරලා බලමු. මේක එකපාරින් එන්නත් ඉඩ තියෙනවා, දෙපාරින් එන්නත් ඉඩ තියෙනවා, තුන් පාරින් හතර පාරින් ආවේ නැත්නම් අනිවාර්යෙන් පස් පාරින් එනවා. මේක පහකට වැඩි කරන්න ඕන නැහැ. ඔන්න අපි එකපාරක් කරලා බලමු. දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. ඔන්න එකපාරින් ආවා. ඔයාලට වෙන එකපාරින් ආවා. රතු සුදු එක යටට ආවා. නිල් සමාන වුණා, රතු සමාන වුණා. එහෙනම් අපිට දැන් කරන්න තියෙන්නේ උඩ සුදු තියෙන, දැන් සම්පූර්ණ හැදිලා නැහැනේ. සම්පූර්ණ හැදිලා නැතුව අපි දන්නවා. ඒ කියන්නේ තව උඩ සුදු තියෙන කැට තියෙනවා. මෙන්න තියෙනවා උඩ. තවමත් සුදු කොස් එක යටට තියන් ඉන්නේ අපි. සුදු තියෙන කැටයක් මෙන්න සුදු රතු කොළ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ සුදු ඇරුණාම පැත්තේ පාට දෙක මොකද්ද බලන්න. රතු කොළ. එහෙනම් රතු කොළ පැත්ත ඔයාගේ මුහුණ පැත්තටයි. මෙන්න රතු, මෙන්න කොළ. රතු කොළ ඔයාගේ එක පාටක් මුහුණ පැත්තටයි දකුණු අත පැත්තටයි අල්ලගන්න සුදු යටට තියෙන්නේ. අර ඔයාලා හොයාගත්තු රතු කොළ කැටේ එතන දකුණු පැත්තේ උඩටම ගේන. ඕන දැන් ඔයාලට පේනවා කොළ මෙතන, මේ පැත්තේ රතු, මේ පැත්තේ. එහෙම මාරු වුණා කියලා ගැටලුවක් නැහැ. සුදු රතු කොළ කැටේ මේ රතුයි කොළයි පැත්තට එතන ලේරේ උඩටම ගිනානවා. එහෙනම් මේ කැටේ යටටම එන්න ඕනේ කියලා දැන් ඔයාලා දන්නවා. ඒ කැටේ යටට එනකන් ඔයාලා දකුණත් නීතිය කරන්න. එකපාරක් කරන්න දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. කැටේ යටට ආවා නමුත් පැත්ත මාරු වෙලා නැවත වතාවක් කරන්න. දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. කැටේ නැවතත් උඩට ගියා. ආයෙත් පාරක් කරන්න දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. ඔන්න තුන් පාරක් ගියා. ඒ පාර කැටේ යටට එන්න මේ හරියටම හරි පැති හරියටම හැදුණා. තවත් දෙකක් හැදිලා නැහැ. එහෙනම් ඔයාලා දන්නවා උඩ ඒ කැට දෙක තියෙනවා. මෙන්න තියෙනවා එක සුදු තියෙන කැටයක්. ඒකේ අනිත් පාට දෙක බලන්න. තැඹිලි නිල්. එහෙනම් ඔයාලා තෝරගන්න ඕනේ මොනවද? තැඹිලි නිල්. මෙන්න මේ කැට දෙක මැදින් තමයි තෝරන්නේ මේක. තැඹිලි නිල් ඒක. එහෙනම් ඔයාගේ එක කැටයක් ඔයාගේ මුහුණ පැත්තටත් අනිත් පාට දකුණු අත පැත්තටත් අල්ලගෙන අර තැඹිලි නිල් කැටේ හොයාගෙන එන්න උඩලේරෙන් එතනට දකුණු පැත්තේ උඩටම ගෙනාව. එහෙනම් මේ තැඹිලි නිල් කැටේ මෙතනට එන්න ඕනේ. ඒක පහළට එනකම්ම දකුණත් නීතිය කරන්න. දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. එක පාරින් ආවා ඒ කැටේ. තවත් එක කැටයක් තියෙන හැදිච්ච නැති. එහෙනම් උඩ තියෙන්න ඕන ඒ සුදු කැටේ. මෙන්න තියෙනවා ඒ කැටේ. මොකද්ද? තැඹිලි කොළ කැටේ. සුදු පාට අපි ගණන් ගන්න. ඒ තැඹිලි කොළ. එහෙනම් තැඹිලි කොළ ඔයාගේ මුහුණ පැත්තටයි දකුණු අත පැත්තටයි අල්ලන තැඹිලි කොළ. අල්ලගෙන අර කැටේ එතනද ගේන්න. ඔන්න ගෙනාවා. ඒකේ උඩටම ගෙනාවා. සුදු පාටයි කොයි පැත්ත තිබ්බත් කමන්නේ. යටට හැරෙන කන් දකුණත් නීතිය කරන්න. දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. සමහර විට එකපාරින් එන්න තියෙන්න පුළුවන් මේ විදිහට. ඔන්න ඔක බලන්න එකපාරක් කරා ආවේ නැහැ. ආයෙත් කරනවා දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. ආවේ නැහැ. ආයෙ උඩට ගියා කැටේ. දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. පල්ලෙහාට ආවා නමුත් පැති මාරු වෙලා. ආයෙත් කරනවා දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. හතරවෙනි පාර ආවෙත් නැහැ. ආයෙත් කරනවා දකුණ උඩට උඩවමට, දකුණ පහළට උඩ දකුණට. කී පාරින් ආවද? පස්වෙනි පාර අනිවාර්යෙන් මේ කැටේ නම්. දැන් ඔයාලට පේනවා යට සම්පූර්ණ සුදු හැදිලා තියෙනවා. මෙන්න මේ වටේ ලේයර් ඔය පිළිවෙලටම පළවෙනි ලේයරේ යට ඔක්කොම පිළිවෙලට හැදිලා දෙනවා. මැද අර අපි සමාන කරගත්තු පාට මේ මැද පාටට වෙනස් වෙලා නැහැ. හතර පැත්තෙම හරි විදිහට තියෙනවා. දැන් ඔයාලා කියන්න බලන්න මම සූත්‍රයක් භාවිතා කරාද මේකට? කිසිම සූත්‍රයක් භාවිතා කරේ නැහැ. මොකද්ද භාවිතා කරේ? දකුණත් නීතිය විතරයි. මම කිව්වා ඔයාලට දකුණත් නීතිය හා වමත් නීතිය විතරක් භාවිතයෙන් මේ කැටේ හදන්න උගන්වනවා කියලා. ඔන්න ඒක තමයි කරන්නේ. දැන් අපි
සාර්ථකව දකුණත් නීතිවමත් නීති භාවිතා කරන පළවෙනි ලේරේ හදාගෙන තින. දැන් තියෙන්නේ දෙවෙනි ලේරේ හදන්න. දෙවෙනි ලේරේ හදද්දි ඔයාලා බලන්ඩ උඩ තියෙන්නේ කහ. තාමත් ඔයාලා සුදු යටට තියාගෙන ඉන්න ඕනේ. හරි. උඩ ඔයාලට පේනවා උඩ කහ නැති කොටු තියා. ඒ කියන්නේ උඩ දැන් ඔයාලා තෝරගන්න ඕනේ මෙන්න මේ මැද කැට හතර. වටේ කැට නෙමෙයි ඉස්සෙල්ලම මැද කැට හතර තෝරගන්න. උඩින් ඔයාලා මේ මැද කැට හතරේ කියන්නේ මේ එකතු කිරීමේ ලකුණේ හතරෙන් කහ නැති කොටුවක් තෝරගන්න. මේක බලන්න මේකේ කහ තියෙනවද? ඔව්. කහ නිල් නැහෙන එකට කොටුව අපිට ගන්න බෑ. මේකේ බලන්න කහ කොළ ඒ කොටුවත් අපිට ගන්න බෑ. මෙන්න මෙතන තියෙනවා තැඹිලි කොළ කොටුවක්. ඒක ගන්න පුළුවන් අපිට. මෙතනත් තියෙනවා නිල් රතු කොටුව. නිල් රතු ඒකත් අපිට ගන්න පුළුවන්. සමහර වෙලාවට මෙතන කහ නැති කොටුවක් තෝරගන්න නැති අවස්ථාවක් වලට එනවා. හතරෙම කහ තියෙනවා. ඒකටත් විසඳුම මම මේක වීඩියෝ කරන අතරතුරම කියන්නම්. ඔන්න දැන් අපිට දැන් කහ නැති කොටු තියෙනවනේ මැදින්. එහෙනම් ඔයාලා මැද ගන්න කහ නැති කොටුවක්, මම ගන්නවා නිල් රතු කොටුව. ඒකේ උඩ තියෙන රතු පැත්තේ පාට තමයි අපි බලන්න ඕනේ. පැත්තේ පාට නිල්. එහෙනම් අර ඉස්සෙල්ල වගේ නිල් පාටට ඔහොම ගෙනහිලා සමාන කරගන්න. ඔන්න පැත්තේ පාට නිල් නිල් සමාන කරගත්තා. සමාන කරගත්තට පස්සේ උඩ තියෙන පාට බලන්න. මෙහෙම සමාන කරගත්තොත් උඩ තියෙන පාට එක්ක දකුණු අත පැත්තේ තියෙන්න ඕනේ. එක්ක වම් අත පැත්තේ. මේ පැත්තට කවදාවත් යන්නේ නැහැ. එහෙනම් උඩ තියෙන පාට රතු රතු තියෙන දකුණු අත පැත්තේ නම් උඩ ලේරේ වමට හරවන්න. ඒ කියන්නේ විරුද්ධ පැත්තට. බැරිලත් උඩ තියෙන රතු වම් පැත්තේ නම් ඔයාලා මේක හරවන්න ඕනේ දකුණු පැත්තට. හරි. දැන් මේ පාට සමාන කරගත්තට පස්සේ උඩ රතු රතු තියෙන්නේ මේ මැදින් තමයි පාට තෝරන්නේ. උඩ රතු තියෙන්නේ දකුණු අත පැත්තේ නිසා කැටේ වමට හරවනවා අපි. ලේරේ වමට හරවනවා. හරි. දැන් මතක තියාගන්න උඩ තිබ්බේ රතු, ඒක තිබ්බේ දකුණේ නිසා දකුණත් නීතිය එකපාරක් කරනවා. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට එකපාරක් කරලා රතු තිබ්බේ දකුණේ නිසා දකුණු පැත්ත ඔයාගේ මූණ පැත්තට හරවලා හැරෙව්වට පස්සේ විරුද්ධ නීතිය වමත් නීතිය. වම උඩට උඩ දකුණට, වම පහළට උඩ වමට කරන. ඔන්න එහෙමයි අර කැටේ මෙතනට ගන්න. ඔන්න මේ අර අපිට ඕන කරපු රතු නිල් කැටේ මෙතන සාර්ථකව. හරි. අපි තවත් එක් අවස්ථාව බලමු. දැන් උඩින් ආපහු කහ නැති කොටුවක් ගන්න. කහ කොළ ඒ කැටේ ගන්න බෑ. නිල් කහ ඒ කැටේ ගන්නත් බෑ. මොකද කහ තියෙන මෙන්න තියෙන තැඹිලි කොළ. ආයි මෙතන තැඹිලි නිල් තියෙන. අපිට ඒ කැට දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. පැත්තේ පාට මොකද්ද? තැඹිලි පාට. එහෙනම් තැඹිලි තැඹිලි සමාන කරගන්න මැද කැටේට. සමාන කරගත්තට පස්සේ බලන්න උඩ පාට. උඩ තියෙන්නේ කොළ පාට. ඔන්න ඔයාලට දැන් බලන්න කොළ තියෙන්නේ කොයි පැත්තේද? වම් පැත්තේ. ඉස්සෙල්ලා තිබ්බේ දකුණු පැත්තේනේ. හරි. වම් පැත්තේ આવොත් අර ක්‍රමෙම තමයි දකුණත් නීතිය ගන්න තියෙන්නේ. හැබැයි අනිත් පැත්තට. කොළ තියෙන්නේ වමේ නිසා අපි ලේරේ කරකවන්නේ දකුණු පැත්තේ. ඉස්සෙල්ලා උඩ පාට තිබ්බේ දකුණේ හින්දා අපි ලේරේ කරකවුවේ වමටනේ. දැන් කොළ තියෙන්නේ දකුණේ නිසා, කොළ තියෙන්නේ වමේ නිසා ලේරේ දකුණට කරකවන්න. කොළ තිබ්බේ වමේ නිසා වමත් නීතිය දැන් කරන්න. වම උඩට උඩ දකුණට, වම පහළට උඩ වමට. කොළ තිබ්බේ වමේ නිසා වම් පැත්ත තමයි දැන් ඔයාලා පැත්තට හරව ගන්න ඕනේ. හරව ගත්තට පස්සේ විරුද්ධ නීතිය කරන්න දකුණත් නීතිය. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට. ඔන්න බලන්න මෙතන කැටේ මෙතන සාර්ථකව පාට සමාන වෙලා හැරිලා ආවා. ඔන්න අපිට දැන් තව තියෙනවනේ මේ හැදිච්ච නැති මේ මුල් හැදිලා නැහැ නේ. එහෙනම් තවත් උඩ කහ නැති කොටු තියෙන්න ඕනේ. හරි. මේ තියෙන කහ නැති කොටුව ඒක තැඹිලි නිල්. එහෙනම් පැත්තේ පාට මොකද්ද? නිල්. නිල් නිල් සමාන කරගන්න. අන්න බලන්න ඒකෙත් අපිට වමට එකක් ආවා. උඩ තියෙන තැඹිලි පාට. තැඹිලි පාට තියෙන වම් අත පැත්තේ නිසා වම් මේ ලේරේ දකුණට කරකව ගන්න. තැඹිලි තිබ්බේ වම් අත පැත්තේ නිසා වමත් නීතිය එකපාරක් කරන්න. වම උඩට උඩ දකුණට, වම පහළට උඩ වමට. තැඹිලි තිබ්බේ වමේ නිසා වම් පැත්ත ඔයාගේ පැත්තට හරවගෙන විරුද්ධ නීතිය එකපාරක් කරන්න දකුණත් නීතිය. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට. ඔන්න සාර්ථකව කැටේ තිබ්බ ස්ථානයට ආවා. හරි. දැන් බලමු අපි තව කහ නැති, මෙතන හැදිලා නැත්තම් කහ නැති කොටුවක් උඩ තියෙන්න ඕනේ. මෙන්න තියෙනවා කහ නැති කොටුව. මෙතන කහ තියෙනවා, මේකේ කහ තියෙනවා, මේකේ කහ නැහැ, මේකෙත් කහ තියෙනවා. අන්න එහෙනම් රතු කොළ කැටේ අපිට ගන්න පුළුවන්. ඒකේ පැත්තේ පාට කොළ පාට, කොළ පාට කොළ පාටට සමාන කරගත්තා. උඩ තියෙන්නේ මොන පාටද බැලුවා? උඩ තියෙන රතු පාට. රතු තියෙන්නේ දකුණේ නෙමෙයි වමේ. වමේ තියෙන නිසා කැටේ ලේරේ දකුණට කරකවුවා. වමේ තිබුණ නිසා රතු පාට වමත් නීතියක පාරක් කරා. වම උඩට උඩ දකුණට, වම පහළට උඩ වමට.
රතු පාට වමේ තිබුණ නිසා වම් පැත්ත ඔයාගේ මුහුණ පැත්තට හරවගෙන විරුද්ධ නීතිය එකපාරක් කරා. ඒ කියන්නේ දකුණත් නීතිය. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට කරා. ඔන්න බලන්න මේ කැටෙත් සාර්ථකව මෙතනට ආවා. එහෙනම් දැන් සම්පූර්ණ ලේයරේම හැදිලා තියෙනවා. දැන් සමහරුන්ට මේ ලේයරේ හදද්දී කහ නැති කොටුවක් හොයාගන්න නෑ උඩින්. ඒ වගේ අවස්ථාවක් ආවොත් මම ඒ විදිහට කැටේ හදලා ඔයාලට ඔන්න පෙන්නම්. හරි, ඔන්න මම කැටේ වෙනස් කරගත්ත. කහ නැති කොටුවක් නැති අවස්ථාව. ඒ කියන්නේ හැම එකෙම කහ තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් කහ තියෙනවා. තැඹිලි කහ, මේකෙත් රතු කහ, මේකේ නිල් කහ. ඒ කියන්නේ හතර පැත්තෙම කහ නැති කොටුවක් නැහැ. හැබැයි කැටේ හැදිලත් නැහැ. එතකොට ඔයාලා උඩින් තෝරගන්නේ මොකක්ද? තෝරගන්න එකක් නැත්නම් ඔයාලා මෙන්න මේ කහ අදාළ කොටුව මෙතනට ඇවිල්ලා තියෙනවා. ප්‍රතිමාරු වෙලා ඔයාලට පේනවා. එහෙනම් ඒ කොටුවක් අපි උඩට දාගමු. මේ කහ නැති කොටුව තියෙනවා. ඒ කොටුවක් අපි උඩට දාගන්න. ඒ කොටුව ඔයාලගේ මූණ පැත්තට හරවගෙන දකුණත් නීතිය එකපාරයි, දකුණු පැත්ත ඔයාගේ පැත්තට හැරෙව වමත් නීතිය එකපාරක් කරා. කහ නැති කොටුවක් ආවොත් විතරයි මේක කරන්නේ. එහෙනම් ඔන්න දැන් කහ නැති කොටුවක්. කහ නැති කොටුවක් ආවා. කහ අරක කරන්නේ කහ නැති කොටු නැති අවස්ථාවක විතරයි. ඔන්න එකක් ආවා. දැන් මේකේ කහ තියෙනවා, මේකේ කහ තියෙනවා, මේකේ කහ තියෙනවා. නමුත් මේකේ කහ නැහැ. එහෙනම් ඒක අපිට තෝරලා වැඩේ කරන්න පුළුවන්. හරි. ඒකේ පැත්තේ පාට බැලුවා. කොළ පාට, කොළ පාට, කොළ පාට සමාන කෙරුවා. උඩ තියෙන්නේ මොන පාටද? රතු පාට. රතු තියෙන්නේ වමේ. ඒ කියන්නේ මේ රතු තියෙන්නේ වමේ. ඒක නිසා රතු පාට කරකව විරුද්ධ පැත්තට දකුණට රතු වමේ තිබ්බ නිසා වමත් නීතිය එකපාරක් කෙරුවා. රතු වමේ තිබ්බ නිසා වම් පැත්ත ඔයාගේ පැත්තට හරවලා දකුණත් නීතිය එකපාරක් කෙරුවා. ඔන්න එහෙනම් කැටේ අදාළ තැනට ආවා. දැන් ඔයාලට ඉතුරු හදාගන්න කහ නැති කොටු නිකම් උඩට ඇවිල්ලා ඇති. මෙන්න මේකේ තියෙනවා ගන්න බෑ. මේකෙත් කහ තියෙනවා ගන්න බෑ. මේකෙත් කහ තියෙනවා ගන්න බෑ. මේකේ කහ නැහැ. තැඹිලි නිල්. එහෙනම් පැත්තේ පාට මොකද්ද? තැඹිලි පාට. තැඹිලි පාට තැඹිලි පාටට මැද පාටට සමාන කරා. උඩ තියෙන්නේ නිල් පාට. නිල් තියෙන්නේ වමේද දකුණේද? දකුණු පැත්තේ. එහෙනම් නිල් තියෙන්නේ දකුණේ නිසා ලේරේ විරුද්ධ පැත්තට වමට කර කිව්වා. නිල් තිබ්බේ දකුණේ නිසා දකුණත් නීති එකපාරක් කරා. නිල් තියෙන්නේ දකුණේ නිසා දකුණ ඔයාගේ පැත්තට හරවලා විරුද්ධ නීතිය වමත් නීති එකපාරක් කරා. ඔන්න ඒකට සාර්ථකව මෙතන ආවා. හරි. දැන් බලන්න. දැන් මේව කැටේ ඉන්නේ. මම අර කැටේ වලට කහ නැති කොටුවක් නැති වුණොත් පෙන්වන්න කඩාගත්ත නිසා. හරි. දැන් මේක මේ කැටෙත් කහ නැහැ, රතු රතු. ඔන්න සමාන කරගත්ත මැද පාට. උඩ තියෙන්නේ නිල් පාට. නිල් තියෙන්නේ වම් පැත්තේ. එහෙනම් කැටේ විරුද්ධ පැත්තට දකුණු පැත්තට කර කිව්වා. නිල් තිබ්බේ වම් පැත්තේ නිසා වමත් නීතිය එකපාරක් කරා. නිල් තිබ්බේ වම් පැත්තේ නිසා වම ඔයාගේ පැත්තට හරවලා විරුද්ධ නීතිය එකපාරක් කරා. දකුණත් නීතිය හරවන පැත්තට විරුද්ධ නීතිය තමයි කරන්නේ. හරි. දැන් තවත් එකක් තියෙනවා හැදිච්ච නැති. එහෙනම් උඩ කහ නැති කොටුවක් තියෙනවනේ. ඒ අවස්ථාවෙත් ඔන්න බලන්න කහ නැති කොටු. මේකෙත් කහ තියෙනවා. නිල් කහ, රතු කහ, කොළ කහ, තැඹිලි කහ. එහෙනම් මෙතන හැදිලත් නැහැ. ඒ කියන්නේ බලන්නකො මෙතනට එන්න ඕන කැටේමයි පැත්ත මාරුලා තියෙන. තැඹිලි තැඹිලි, කොළ කොළ. එහෙනම් ඒ කැටේ අපි උඩට දාගමු. ඒ කැටේ අපේ මූණ පැත්තට හරලා දකුණත් නීතිය එකපාරක් කරා. දකුණු පැත්ත වාගේ පැත්තට හරලා වමත් නීතිය එකපාරක් කරාම අර කැටේ කහ නැති කැටේ මෙන්න උඩට ගියා. එහෙනම් ඒ කැටේ පැත්තේ පාට සමාන කරගන්න. සමාන කරගත්ත උඩ තියෙන මොන පාට? තැඹිලි පාට. තැඹිලි තියෙන දකුණු පැත්තේ නිසා ලේරේ විරුද්ධ පැත්තට කර කෙව්වා. තැඹිලි තියෙන දකුණු පැත්තේ නිසා දකුණත් නීතිය එකපාරක් කරා. තැඹිලි තිබ්බේ දකුණ නිසා දකුණ ඔයාගේ පැත්තට හරවලා වමත් නීතිය එකපාරක් කරා. හැරෙව්වට පස්සේ විරුද්ධ නීතිය කරන්නේ. හරි. මුහුණත අරින් මුහුණතර හැරෙව්වට පස්සේ විරුද්ධ නීතිය කරන්නේ. දකුණේ පැත්තේ අපේ පැත්තට හැරුණාම වමත් නීතිය කරන්නේ. වම් පැත්තේ අපේ පැත්තට හැරුණාම දකුණත් නීතිය කරන්නේ. අන්න එහෙමයි විරුද්ධ නීතිය කරන්නේ. හරි. දැන් බලන්න මම දෙවෙනි ලේයරේ සම්පූර්ණ කරන්න සූත්‍ර භාවිත කරාද? නැහැ. සමහරු කියන එහාට මෙහාට හරවලා කරේ සූත්‍රයක් තමයි. දකුණත් නීතිය විතරයි හරවනවා කියන එක සූත්‍රයක් නෙමෙයිනේ. හරි. සමහරු කමෙන්ට් වල මගේ දාලා තියෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. හරි. දැන් ඔයාලට තපියවරල් දෙකක් විතරයි කරන්න තියෙන්නේ. මෙන්න තියෙන උඩ කහ පාට. දැන් තවත් සුදු යට තමයි ඔයාලා තියාගන්නේ. ලේයර් හැදිලා තියෙනවා. මැද කලවම් වෙලා නැහැ, යට කලවම් වෙලා නැහැ. ලේයර් දෙක හැදිලා තියෙනවා. දැන් උඩ කහ පාටට එකතු කිරීමේ ලකුණක් හදාගන්නයි ඕන. ඒක හදාගද්දි මේ වටේ කැඩෙන්න බෑ. මේ හදපුවා කැඩෙන්න බෑ. එහෙනම් ඔයාලා සාමාන්‍යයෙන් කැමති පැත්තක් අල්ල ගන්න. සමහරුන්ගේ මෙතන හතරම නිකම්ම හැදිලා තියෙන්න පුළුවන්. සමහරුන්ගේ මැද කහ විතරයි. මේ වගේ දෙකක් හැදිලා තියෙන්න පුළුවන්. එකක් හැදිලා තියෙන්න පුළුවන්. එක මේ පැත්තක්. එහෙනම් ඔයාලා කැමති පැත්තක් ඔයාගේ පැත්තට තියාගත්ත හැකි. නමුත් මම සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ එල් ලකුණක් හැදිලා තිබ්බොත් ඒ එල් ලකුණ ඔයාලගේ වම් අත පැත්තට තියාගන්න. තියලා මුහුණත දකුණට එකපාරක් කොහොම කරකවන්න. කරකවලා
දකුණත් නීතියක පාරක් කරන්න, දකුණ උඩට උඩ වමට දකුණ පහට උඩ දකුණට කරලා අර මුහුණට ආපහු තියලා බලන්න තිබ්බ තැනින්. කොස් එකක් හැදිලාද නැහැ, ඉරක් හැදිලා තියෙන. එහෙනම් ඔයාලා තව පාරක් කරන්න, මුහුණට දකුණට කරකෙව්වා, දකුණත් නීතිය එක පාරක් කරා, මුහුණට ආපහු ගත්තා. ආපහු තිබ්බ දැනට දාන්න අමතක වෙයි. එහෙම කරොත් එහෙම ආයෙ දකුණත් නීතිය කරොත් කැටේ සම්පූර්ණ කලවම් වෙනවා. හරි, ඔන්න බලන්න ක්‍රොස් එක ඇදිලා තියෙන මේ කහ පාටට කහ පාට එකතු වීමේ ලබලා මේ වටේ කැට හැදිලා තිබ්බත් එක නැතත් එක. මේ කහ දැද්දි වාලා මේ මං කියපු පිළිවෙල හතර පාරක් එක පැත්තකින් කරන්න. මුහුණත දකුණට කැරකෙව්වා, දකුණත් නීතිය එක පාරක් කරා, මුහුණත වමට හැරෙව්වා. ඒ කියන්නේ එක පැත්තකින් හතර පාරක් කරලත් හැදෙන්නේ නැත්නම් වෙන මුහුණතක් වාගේ පැත්තට ගන්න. අරගෙන මුහුණත දකුණට කරගෙවුවා, දකුණත් නීති එක පාරක් කරා, ඔහම වමට හැරෙව්වා. ඔයාලට මේක දකුණත් නීති එක පාරක් කරලා හරවන්න කලින් මේ පැත්ත බලන්න පුළුවන්. මෙතන කහ ඇවිල්ලා නම් අනිවාර්යෙන් ඒකේ ක්‍රොස් එක හැදෙනවනේ. හරි, ඒ පැත්තටත් හතර පාරක් කරලා එන්නේ නැත්නම් ඔයාලා වෙන පැත්තක් කරන. දැන් මේ මං කියවනේ එල් අකුර වගේ හැඩයක් આવොත් ඒක වමට අරගෙන දැන් මේ ලේරේ මං ඕන දාර කිව්වා වගේ හරි පැත්තට හරවගෙන නැහැ. ඔන්න මේ එල් අකුරක් වගේ හැඩයක් ඇවිල්ලා නම් ඒක වම් පැත්තට අල්ලගෙන කරොත් ඉක්මනට ක්‍රොස් එක ඇදෙනවා. මුහුණත දකුණට කරකෙව්වා, දකුණත් නීති එක පාරක් කරා, හරවලා බැලුවා. හරවලා බැල නැහැ, ඉරක් ආවේ. එහෙනම් ආයෙත් මුහුණත දකුණට කරකෙව්වා, දකුණත් නීති එක පාරක් කරා, හරවලා බැලුවා. අපෝ තිබ්බද ඔන්න එකතු කිරීමේ ලකුණ ආ මේ වටේ හැදිලා තිබ්බත් එක නැත්නම් එක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, දැන් ක්‍රොස් එක හදා ගන්නත් බව දකුණත් නීතිය විතරයි භාවිත කරේ. විශේෂයකට කරේ මුහුණත දකුණට කරකෙව් එක විතරයි. හරි, ওই විදිහට කහ ක්‍රොස් එක හදාගත්තට පස්සේ තව පොඩි පියවරක් තියෙනවා වලට. දැන් කහ පාට උඩ තියෙන තාම සුදු යට ඔයාලා මෙන්න මේ අයිනේ කැට හතරක් තියෙනවා වලට පේනවා. දැන් මැද කැට ගණන් ගන්න එපා, මැද හැදිලා තියෙන්නේ. මේ අයිනේ කැට වලින් ඔයාලා එක පාටක් නිල් තැඹිලි තියෙනවා මෙතන. ඒ පාට කරකවගෙන යන්න ලේයරේ ගෙනහිලා නිල් තැඹිලි යට මෙන්න මේ නිල් තැඹිලි කැටේට සමාන කරගන්න. කහ පාට කොහෙ තිබ්බත් කමන්න, නිල් මෙතන තිබිලා තැඹිලි මෙතන මාරු වෙලා තිබ්බා කියලා පැති ගැටලුවක් නැහැ. උඩ තියෙන පාට දෙක යට තියෙනවා නම් හරි. සමාන කරගත්තට පස්සේ ඔයාලා බලන්න ඉතුරු හතරත් සමාන වෙලාද මුළු හතරේ. මෙතන නිල් තැඹිලි කැට දෙක හරි. එහෙනම් මෙතන කොළ තැඹිලි යට තියෙන රතු නිල් සමාන නැහැ. මෙතන තියෙන රතු නිල් කැටේට කොළ රතු කැටය, ඒකත් සමාන නැහැ. මෙතන තියෙන කොළ රතු කැටේට කොළ තැඹිලි කැට සමාන නැහැ. හරි, එකක් සමාන කරගත්තට පස්සේ අපි සමාන කරගත්තේ නිල් තැඹිලි. එකක් සමාන කරගත්තට පස්සේ අනිත්ත සමාන නැත්තම් ඔයා මේ හරි ගිය කැටේ සමාන කැටේ වම් අත පැත්තට තියාගන්න. මෙහෙම වම් අත මේ පැත්තටද නැහැ, ඒ දකුණටනේ. වම් අත පැත්තට තියාගන්න. ඔයාලට සමහර වෙලාවට එකක් සමාන කරපුවාම දෙකක් සමාන වෙන්න පුළුවන්. අපි බලමු රතු කොළ කැටෙත් ඔයාලට කැමති මේ මුල්ලක් සමාන කර හැකි. රතු කොළ කැටේ සමාන කළ බල ඔන්න සමාන කරා. මේ මුල්ල හරිද? ඒ මුල්ලේ පාට දෙක වැරදි. මේ මුල්ල හරිද? ඒකත් වැරදි. මෙන්න මේ තියෙන්නේ රතු රතු කොනිල් නිල් ඒකත් සමාන වෙලා මේකත් සමාන. එහෙම දෙපාරක් සමාන වුණා යත් තියාගන්න ඕනේ කොහොමද? මෙන්න මේ ලේයර් දෙකට ඉස්සරහ පිටිපස්ස එන විදිහට වම් අත පැත්තට මේ පැත්තටද නෑ නෑ වම් අත පැත්තට එක ඔයාගේ මුහුණත ලේයරේ අනිත් එක විරුද්ධ පැත්ත ලේයරේට එන විදිහට එකක් සමාන වුණා නම් ඒක මෙතනද, දෙකක් සමාන වෙච්චත් ඒක මෙතනද, මුළු දෙකේ සමාන වෙලා තිබ්බොත් සමානට මේ මුළු දෙකේ සමාන වෙලා නම් එහෙම අයත් එක ගැටයක් වම් අත පැත්තට එන්න තියාගන්න. ඉස්සෙල්ලාම අපි මේ මං කියන ස්ටෙප් එක කරාම එකක් සමාන වෙලා තියෙන අය නම් ඒක වම් අත පැත්තට තියාගෙන මං කියන දේ කරාම දෙකක් සමාන වෙලා එනවා. ඊට පස්සේ තවත් පාරක් ඒ ස්ටෙප් එකම කරාම හතරම සමාන වෙලා එනවා. දැන් මේක දෙකක් සමාන වෙලා හින්දා එකපාරින්ම හතර සමාන වෙලා එනවා. නමුත් මං අර එකක් සමාන වෙච්ච තැනට අරගෙන පෙන්වන්නම්. මොකද මේක නොදන්න අයට කියලා දෙන්න. නිල් තැඹිලි මං සමාන කරගත්තේ අයිනේ කොටුව. එතකොට අනිත් පැති එකක්වත් සමාන වෙලා නැහැ. එහෙනම් ඒක වම් අත පැත්තට හරි ගිය එක වම් අත පැත්තට තියාගෙන දකුණත් නීති තුනක් කරන්න. 1යි 2යි 3යි කරලා දකුණු පැත්ත ඔයාගේ මුහුණත පැත්තට අරගෙන වමත් නීති තුනක් කරන්න. 1යි 2යි 3යි මතක තියාගන්න. දකුණත් නීති 3යි, දකුණු ඔයාගේ පැත්තට හැරෙව වමත් නීති 3යි කරලා මේ එක ස්ටෙප් එකක් ආපහු ගන්න. එක උදලේර එක ස්ටෙප් එකක් ආපහු ගන්න අනිත් පැත්තට. අරගත්තට පස්සේ ඔන්න බලන්න ඔයාලා සමාන කරගත්තු
කැට තියෙනවා, සමාන කරගත්තු කැටෙත් තියෙනවා, වෙන කැටයකුත් හැදිලා තියෙනවා මේ රතු නිල් කැටේ හරි. රතු නිල් කැටේ හරි ඔයාලා හදාගත්තු කැටේ නිල් තැඹිලි, නිල් තැඹිලි හරි. ඔන්න දැන් දෙකක් සමාන වෙලා තියෙනවා. ඒකයි මං කිව්වේ මුලින්ම දෙකක් සමාන වෙච්ච අයට දැන් හතරම සමාන වෙනවා. දැන් දෙකක් සමාන වෙලා තියෙනවා, ඊටු දෙක වැරදි. ඒ දෙකත් අපි සමාන කරගන්න මොකද්ද කරන්නේ? ඒකමයි. හරි ගිය දෙක වම් අත පැත්තට තියාගෙන දකුණත් නීති 3යි දකුණු පැත්ත වාගේ පැත්තරල වමත් නීති 3යි. ඔන්න අපි කරමු හරි ගිය දෙක වම් අත පැත්තට තියාගත්තා. දකුණත් නීති 3යි 1යි 2යි 3යි. දකුණු පැත්ත ඔයාගේ පැත්තට හැරෙව වමත් නීති 3යි 2යි 3යි කරලා අර ඉස්සෙල්ලා වගේම ස්ටෙප් එකක් ආපහු ගන්න. ඔන්න බලන්න රතු රතු කොල කොල සමාන වෙලා නේ, තැඹිලි තැඹිලි කොල කොල සමාන වෙලා, තැඹිලි තැඹිලි නිල් නිල් සමාන වෙලා, නිල් නිල් රතු රතු සමාන වෙලා මුළු හතරෙම කැට හතර පැති මාරුණාට ගැටලුවක් නැහැ. උඩ කැටේට යට කැටේට සමාන වෙලා. හරි, එහෙම සමාන කරගත්තට පස්සේ දැන් අන්තිම පියරට ඔයාලට යන්න පුළුවන්. මේ කහපාට ඔයාලා දැන් ඔන්න යටට හරවන්න සුදු උඩට එනේ දිහට. යටට හරවලා ඔයාලට කැමැති පැත්තක් දැන් පරිස්සම් වෙන්න ඕන වෙලා, කැමැති පැත්තක් ඔයාගේ පැත්තට තියාගන්න. මම පරිස්සම් වෙන්න ඕන කි මන් තියාගන්න කො නිල් පාට. මේ නිල් පාට දැන් යට ලේරේ අදාල කරගන්න එපා. ඒක හදිලා නැහැනේ උඩ ලේරේ නිල් පාට. හරි, ඔයාලට කැමැති පැත්ත තියන ඒ තියාගත්තු පැත්ත මතක තියාගන්න. මොකද මේක ආයෙ වෙනස් කරන්න බෑ. මේ පැත්ත පොඩ්ඩක් හදලා පැති මාරු කරලා හදුවොත් මුළු කැටේම කචල් වෙනවා. හරි, එහෙනම් දැන් ඒ විදිහට තියාගෙන ඔයාලා මේ යට ලේරේ හැදිච්ච නැති කොටු තියෙනවනේ. ඒ කියන්නේ කහ යටටනේ හැරෙන්න ඕනේ. හැරිලා නැති කොටුවක් ඔයාලගේ දකුණු අත පැත්තට ගන්න. ඒ කියන්නේ කහ යටට තියෙන කොටුවක් අපිට අරන් වැඩක් නැහැ. කහ මෙන්න මේ මුහුණත පැත්තට හරි දකුණත පැත්තට හරි තියෙන කැටයක්. දැන් මේකේ තියෙන්නේ මගේ මූණ පැත්තට. ඒ කැටේ ගේන්න දකුණු පැත්තේ යටටම, මේ ලේරේ යටටම. දැන් මෙතන තව කැටයක් තියෙනවා. ඒකේ ඉන්නේ කහ පැත්ත දකුණු පැත්තට. කිසි ගැටලුවක් නැහැ. එක්කෝ යාගේ මූණ පැත්තට, එක්කෝ දකුණු පැත්තට. ඔය කොයි පැත්තට තිබ්බත් ගැටලුවක් නැහැ. මේකේ දකුණු පැත්තට තියෙන. හරි, මම මූණ පැත්තට තියෙන එක ගන්නම්කො ඉස්සෙල්ලාම. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලාම දකුණු පැත්තක ගත්තත් තවුලක් නැහැ. දැන් ඔයාලා දන්නා මේ කහ පාට යටට හැරෙන්නයි ඕනේ. එහෙනම් මේක යටට හැරෙනකන් අපි දකුණත් නීතිය කරන්න ඕන. සමහර වෙලාවට දකුණත් නීතිය එකපාරෙන් මේක එන්න පුළුවන්, දෙපාරෙන් එන්න පුළුවන්, තුන් පාරෙන් එන්න පුළුවන්, හතර පාරෙන් එන්න පුළුවන්. හතර පාර ආවේ නැත්නම් පස්වෙනි පාර අනිවාර්යෙන් මේ කහ යටට හැරෙනවා. හරි, අපි එකපාරක් කරලා බලමු. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට. ස්ටෙප් හතරම කරන්න ඕන. එකක්වත් මගහරින්න එපා දකුණත් නීතිය. දැන් ඔයාලට පේනවා කැටේ කලවම් වෙනවා, නමුත් කහ යටට ආවෙත් නැහැ. ඔයාලට දැන් හිතන ඇති අයියෝ කැටේම අවුල් වෙයි දැන් කියලා. එහෙම වෙන්නේ නැහැ. නැවතත් කරන්න. දැන් කැටේ උඩට ගියා, දකුණ උඩට උඩ වමට, දකුණ පහට උඩ දකුණට. ඒක කරා. ආයෙත් කැටේ යටට ආව, නමුත් පැත්ත ආයෙ මාරු වෙලා. ආයෙත් කරන්න. දකුණ උඩට උඩ වමට, දකුණ පහලට උඩ දකුණට. ඔන්න කැටේ ආයෙ උඩට ගියා. නැවතත් එක පාරක් කරන්න. දකුණ උඩට උඩ වමට, දකුණ පහලට උඩ දකුණට. ඔන්න හතර පාරින් කහපාටට යටට ආවා. කහපාට යටට ආපු ගමන් සමහරු අර දකුණ උඩට උඩ වමට දකුණ පහලට ගියද්දිම කහ යටට එනවා. එතකොට ආපු ගමන් සමහරු මේ උඩ දකුණට කියන අන්තිම ස්ටෙප් එක නවත්තනවා. එහෙම කරන්න එපා. හරි පැත් හරි විදිහටම කරන්න. ඒ කියන්නේ දකුණත් නීති ස්ටෙප් හතරම ඉවර කරන්න කහ යටට ආවා කියලා නවත්තන්න එපා. හරි, දැන් ඔයාලා මං කිව්වේ එකයි මේ නිල් පාටනේ තියාගත්තේ කැටේ අවුල් ගියාට කමන්නේ. ඒ නිල් පාටම ඔයාගේ මුහුණ පැත්තට තියාගෙන ඒ ලේයර් කරකවන්න බෑ ඔයාලට. අර හැදිච්ච නැති අනිත් හැරිලා නැති අනිත් කහ කොටුව ඔයාගේ දකුණු අත පැත්තට ගේන. ඔන්න ඒක එන්නේ දකුණු අත පැත්තට. මුහුණ පැත්තට ආවත් කමක් නැහැ. හරි, දැන් ඒක යටට හැරෙනකන් දකුණත් නීතිය කරන්න. දකුණ උඩට උඩ වමට, දකුණ පහලට උඩ දකුණට. කැටේ උඩට ගියා. නැවතත් කරන්න. දකුණ උඩට උඩ වමට, දකුණ පහලට උඩ දකුණට. ඔන්න කැටේ යටට ආවා. දැන් යට කහ පාට සම්පූර්ණ වෙලා තියෙන අර උඩ හදලා කැඩිච්ච ටික ඔන්න බලන්න ආයෙ පිළිවෙලට හැදිලා. ඒකනේ මං කී බය වෙන්න දෙයක් නැහැ. ඔක හැදෙනවා කියලා. හරි, ඒක කරන්න අපි සූත්‍රයක් භාවිතා කරාද? නැහැ. කහ සම්පූර්ණ කරන්නත් අර උඩ කහ ක්‍රොස් එක හදලා පාට හදන්නත් අපි භාවිතා කරේ දකුණත් නීතිය වමත් නීතිය විතරයි. ඒකනේ මං කිව්වේ මේක ඉවර වෙනකම් මං ඔයාලට දකුණත් නීතිය වමත් නීතිය විතරක් කරන්න කියලා දෙනවා කියලා. හරි, දැන් ඔයාලා මේ කහ උඩට හරව ගන්න. දැන් හරව ගත්තට පස්සේ වටේ හරවල බලන්න උඩ ලේරේ සමාන එකක්වත් තියනවද කියලා. මෙන්න තියන එක සම්පූර්ණ හැදිච්ච එකක්. ඒ පැත්ත කොළනේ, එහෙනම් කොළ පාටට ඒක හදාගන්න. සමහරුන්ට දැන් මේ හතර පැත්තම සමාන නැති වෙන්න පුළුවන්.
සමාන නැති වෙච්චයි කැමැති පැත්තක් ඔයාලේ පැත්තට තියාගන්න. සමාන එකක් සමාන වෙලා තියෙනයි ඔයාගේ මුහුණ පැත්තට තියාගන්න. මම මේක එකක්වත් සමාන මේ නැති විදියට ඔයාලට හදාගන්නම්කො. මේ මොකද ඔයාලට මේ මුල ඉඳන් මේක කියලා දෙන්න එපේ. හරි මං එකක්වත් සමාන නැති විදියට හදාගන්නම්. ඔන්න දැන් මගේ හතර පැත්තෙම එකක්වත් සමාන නැහැ. දැන් මම කියන ස්ටෙප් එක එකපාරක් කරාම එකක් සමාන වෙලා එනවා. සමහරවිට හතරම හරියන්නත් ඉඩ තියෙනවා. හරි දැන් ඔයාලගේ කහ හැදිලා තියෙනවා. යට වෙනස් වෙලා නැහැ. දැන් කැමැති පැත්තක් ඔයාගේ පැත්තට තියාගන්න. එකක් හැදිලා තියෙන අය නම් ඒක ඔයාගේ මුහුණ පැත්තට තියාගන්න. හරි දකුණත් නීති එකයි. වමත් නීති එකයි. දැන් දකුණත් නීති පහයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. කරලා වමත් නීති පහක් කරන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි. මොනවද මම කරේ? දකුණත් නීති එකක් කරා, වමත් නීති එකක් කරා, දකුණත් නීති පහයි, වමත් නීති පහයි කරාම ඔයාලට අර හැදිලා තිබ්බේ නැති අයට එක කැටයක් හැදිලා එනවා. එක මුහුණතක් තුනක් වැරදි, මුහුණත් තුනක් වැරදි. එහෙනම් දැන් මේක ඉස්සෙල්ලාම මේක පැත්තක් හැදිලා ආපු අයට අර කහ යටට දාගත්තට පස්සේ මේකෙන් එක පියවරකින් එක ස්ටෙප් එකකින් මේ ඔක්කොම හරියන්න ඉඩ තියෙනවා. හරියනවා. දැන් අපිට එකක්වත් හරි ගියේ නැතෝනේ අපි කරේ. එහෙනම් එකක් හරි ගිය පැත්ත ඔයාගේ මුහුණ පැත්තට තියාගන්න. තියාගෙන කරන්න තියෙන්නේ මොකද්ද? අර කියපු එකමයි. දකුණත් නීති එකයි, වමත් නීති එකයි. කරලා දකුණත් නීති පහයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. කරලා වමත් නීතිත් පහක් කරන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි. කරහම ඔයාලට පේන ලස්සනට කැටි සම්පූර්ණ වෙලා එන. සමහරුන්ට ඒ පාරින් එන්නෙත් නැහැ. ඒ පාරත් එක පැත්තක් සමාන වෙලා ඉතුරු පැති තුනම වැරදිලා එනවා. එතකොට කරන්න ඕනේ ආයෙත් සමාන වෙච්ච පැත්ත තියෙන තව එක පාරක් අර දකුණත් නීති එකයි වමත් නීති එකයි, දකුණත් නීති පහයි වමත් නීති පහයි කරන්න විතරයි තියෙන්නේ. ඒක කරපු ගමන් හරියටම කැටි නිසියාකාරව හැදෙනවා. ආයෙ තුන් පාරකට වැඩි කරන්න ඕන නැහැ. එහෙනම් ඔන්න ඔහොමයි සූත්‍ර එකක්වත් නැතුව දකුණත් නීතිය සහ වමත් නීතිය භාවිතයෙන් රූබික් 3x3 කැටි හදන්නේ. මේක තමයි මම තමයි මේක පළවෙනිින්ම ලංකාව වලට මේ විදිහට කියලා දෙන්නේ. හරි එහෙනම් ඔයාලට ඕනම වෙලාවක මේ රූබික් කැට ඕනම එකක් සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp නම්බරේ පැය 24ම ඔන්ලයින්. නමුත් මම ආස කරන්නේ නැති වෙයි ඔයාලා මැසේජ් එකක් දාලා තියන්න. මටයි මේම ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව මට විසඳලා දෙන්න. මම රෑ ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකකින්ම රිප්ලයි එකක් දෙනවා. එහෙනම් ඔයාලා නම්බරේ මතක තියාගන්න. 077 80 551 077 80 551. මට WhatsApp මැසේජ් එකක් දාන්න. රූබික් සම්බන්ධ ඕනම ගැටලුවකදී මම අනිවාර්යෙන් ඔයාලට උත්තර සපයනවා. දැනට දවසට 50 දෙනෙක් විතර මට එහෙම මැසේජ් දානවා. මම රෑ වෙලා අනිවාර්යෙන් 12:00 වෙනකන් හරි ඒවට රිප්ලයි කරලා තමයි නවත්තන්නේ. එහෙනම් ඔයාලා ප්‍රශ්නයක් තිබ්බොත් WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලා කැටේ මේ මන් තියෙන විදිහට ෆෝන් එක පැත්තකින් තියලා ඔයාලට ගැටලුව එන තැන වීඩියෝ කරලා දාන්න. සමහරුන්ගේ මුහුණත් මාරුලා කම්පැනි වලින්ම මේ පාට මාරුලා කැටේනවා. එතකොට මේ මම කියන විදිහට හැදෙන්නේ නැහැ. ඉතින් සමහරලාට ඔයාලට මේ මං කරන ස්ටෙප් අමතක වෙලා එකක් අමතක කරලා එහෙම කරනවා. ඒ ඕනම වැරද්දක් මං පෙන්නලා ඔයාලට ඒක සකසලා දෙන්නම්. හරි. එහෙනම් 077 80 551 එකට මැසේජ් එකක් දාන්න.